ආයිබෝන් වාසනාවන් හැමෝටම බලනාදී මොකද නිලමෙ මේ කුකුලෙක් අතින් අරන් කියලා අපි දැක්ක ලෝකේ රට රටවල් වල ලක්ෂ ගණන් කෝටි ගණන් දීලා ආහාරයට ගන්න කළුම කළු මසුත් කළු පාට කළු කුකුලෙක් ගැන මගේ අතේ ඉන්නෙත් අන්න ඒ වගේම කුකුලෙක් හැබැයි මේ ලංකාවේ පිට රටක නන් නෙවෙයි විශේෂත්වය මේ මෙයාලා නම් මසට හදන්නේ නැහැ මෙයාලා නම් පෙට් කෙනෙක් විදියට ඇතිකරන හිංසක විදියට හදන සතෙක් ඉතින් අද නිලමෙ ලෑස්ති වෙන්නේ මේ කළුම කළු ලස්සනම ලස්සන සුරතලේට ඇති කරන කුකුල්ලු ගැන කතා කරන්න. එහෙනම් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. අපි බලමු මේ කුකුලන්ගේ කතාව මොකක්ද කියලා. අපි මේ පසුගිය දවස්වල දැක්කා මේ කියන්නේ YouTube එකේ සහ Facebook එකේ අර පිට රටවල් වල ගොඩක් සල්ලි තියෙන මිනිස්සු කන කෑමක් අතරේ කළු පාට කුකුල් මස. ඒ කියන්නේ කළුම කළු කුකුලෙක්. ඒ කට්ටිය මාර ගණන් කියලා කට්ටිය කතා කරා. නමුත් අපි අද ලංකාවේ තැනකට හොයාගෙන ආවා අන්නේ සතුන් නැති කරන තැනකට ඉතින්. මොහොමඩ් ඉෂාම් අපිත් එක්ක ඉන්නවා. එයා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉස්සෙල්ලාම මේ මේ සතුන්ගේ බ්‍රීඩ් එක මොකද්ද? මේකේ ඇවිල්ලා කඩක්නාත් කියලා කියන වර්ගය තමයි මේක. ඒ කියන්නේ මේ සතා සම්පූර්ණයෙන් කළුම කළුයි. ඔව් කළුම කළුයි කියලා කියන්නේ ස්පෙෂලි මේක මීට් එක තමයි කළු. ඒක තමයි අනිවාර්යම කලින් ඉන්නුනේ අපි කළු කුකුල්ලු දැකලා තියෙනවනේ එතකොට ඉෂම් දැන් මේ මේ සතාගේ මම දැක විශේෂත්වය තමයි ඒ කියන්නේ කර්මලේ කළු පාටයි සම්පූර්ණයෙන්ම කකුල් පව කළු පාටයි ඒ කියන්නේ මීට් එකත් කළු පාටයි එතකොට දැන් මේ සතා ඇත්තටම මේ සතාගේ රට කොහෙද මේක ඇවිල්ලා ඉන්දියාව වලින් මධ්‍ය ප්‍රදේශ වලින් තමයි ඉඳලා ආපු එක තමයි මේක එතකොට දැනට අපි ලංකාවේ මේ වගේ සතු අඩුයි නේද? ඔව් අඩුයි. අපි දකින දැන් අපේ කුකුල කිව්වම ගොඩක් කට්ටිය මස් පිනිසනේ ගන්නෙ සහ බිත්තර මිනිස. ඉතින් එහෙම ගත්තා මේ බ්‍රීඩ් එක ලංකාවේ දකින්නේ නැහැ. ඔව්. එතකොට ඉෂාම් දැන් මේ මේ සතු ඔයා ඇති කරන්නේ මොකටද? මේක ඇවිල්ලා ලස්සනට තමයි. ලස්සනට ඇති කරලා කට්ටියට කැමැති අයට දෙනවා. ඒ කැමැති අයට ගන්න පුළුවන්. එතකොට දැන් පිට රටවල් වල ආහාරයක් විදිහට තමයි ගන්න. එතකොට මේ මීට් එකක් ගොඩක් ගණන් ඇති නේද? සාමාන්‍යයෙන් ඔයාගේ දැන් ඔයා ලස්සනට ඇති කරන්න මිනිසුන්ට විකුණනවා. විකුණනවා කියන්නේ කොච්චර විතර මුදල කරද විකුණන්නේ? මේක ඇවිල්ලා 45000 ඉඳන් ඉන්නවා මේ බිත්තර දාණයම. බිත්තර දාණයම 45000 ඉඳන්. 5000 ඉඳන් පෙයාර් එකක් ඒ ගණන්ට දෙනවා. ආයර සයිස් එකට වාගේ මේ ගණන් වෙනස් වෙනවා. රයිට්. එතකොට ඒක තමයි දැන් ලංකාවේ රුපියල් 45000ක මුදලට මේ සත්තු ඉෂාම් විකුණන්නේ ඇති කරා. එතකොට ඒ කියන්නේ ලස්සනට ඇති කරන්න. නමුත් අපේ රටේ නැති වුණාට පිට රටවල් වල මේ සතුන් මස් පිනිස ගන්නවා. හැබැයි ඒවත් ගොඩක් ගණන් ඇති. ගොඩක් ගණන්. එතකොට දැන් මේ සත්ව විශේෂය කියන්නේ මේ හදන්න අමාරුද බලා ගන්න අමාරුද නේ ඒක ඒක එහෙම මොකුත් නේ මෙතනට මම කියන්නේ මේක තමයි අනිත් මේ කුකුල් වර්ගයට වඩා ගොඩාක් ලේසි හදා ගන්න මේකට අර ඉමුනිටි පාවර එක වැඩි මේකට ඒ ඉක්මනට අර එහෙම මේවා හෙදින්නේ එතකොට බෝවෙන එක බෝවෙන එකත් වැඩි මේක මේක බෝවෙන එකත් වැඩි මේක මේ අඩු වෙලාම ගියේ මේක රකින්නේ වෙඩියෙන්ම 100ට 4ක් විතර තමයි රකින්න යනවා. ඒ හින්දා මේ බ්‍රීඩ් එක ඉවර වෙන්න තමයි බිලුවේ. එහෙම කියන්නේ අඩු වෙලාම එවිල්ලා අඩු වෙලාම යන්න තමයි බිලුවේ. එහෙම තමයි බිලුවේ. ආයෙ තමයි කට්ටිය අරගෙන එවිල්ලා අනිත් අර වෙන කිකිලියුන්ට තියලා ඉන්කියුබේටර්ස් වලින් තියලා තමයි මේක බෝ කරලා බෝ කරලා ගත්තේ. නැත්තම් බිතර රකින්න යනවා සැහෙන අඩුයි. අඩුයි අඩුයි නේද? එතකොට දැන් ලංකාව තුල ඔයා විකුණන්නේ ලස්සනට මිනිසුන්ට ඇති කරා මොකද මේ සතා ලස්සනයි ඇත්ත වශයෙන්ම කියනවනම් සතා ලස්සනයි මොකද මමත් මෙතෙන් ආපුවම කතාව අහලා ආවට මෙතෙන් ආවට පස්සේ තමයි දැක්කේ ආවට පස්සේ දැක්කේ එහෙම කුකුලෙක් ඇත්තටම ඇස් දෙකට දැකලා නැහැ ඌ හරි ලස්සනයි එහෙම තමයි කියන්න තියෙන්නේ එතකොට දැන් ඔයාගෙන් මේ සත්තු ගන්න පුළුවන් අපි ගණන්ුත් කිව්වා එතකොට මේ සාමාන්‍යයෙන් සත්තු මේ වෙනුවට සෙල් කරලා තියෙනවද ඔව් ගොඩක් කියන්නේ දැන් අලුතින් තමයි පටන් ගත්තේ වෙඩියෙන්ම ලංකාව පුරාම වගේ යවලා තියෙයි දැන් එතකොට මේක පටන් ගන්න කොච්චර කාලයක්ද දැන් මාස 5ක් විතර තියෙයි එතකොට මේ සත්තුන්ට කොච්චර වයසද වයස ඇවිල්ලා මෙහෙමයි අර මගේ අර එළියේ ඔයාලා මේ වීඩියෝ එක ගත්තානේ එයාලට අවුරුදු 2ක් විතර තියෙයි
ගේනු සතාට ගේනු සතාට පිරිමි සතාට අවුරුද්දක් විතර තියි අනිතර ඒ තුල ෆාම් එකේ තුල තියෙන අයට එවිලා මාස 7ක් විතර තියි මාස 7ක් විතර තියෙනවා එතකොට දැන් මේ සතු කොච්චර කල් විතර ජීවත් වෙනවද ජීවත් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 6 ඉඳලා 7ක් විතර වෙනකන් ජීවත් වෙනවා ඒක ඒක මෙහෙම ෆාම් වාගේ කරනකොට 5ක් විතර ජීවත් වෙයි එතකොට සාමාන්‍යයෙන් සත්තු ඇති කරන් 16යි දැන් කුකුලෝ ගැන කතා කරපුවාම අපේ මිනිස්සු දන්නේ ගොඩක් කට්ටිය කුකුල් මස් කියන එක විතරයි. නමුත් කුකුල්ලුන්ගේ ගොඩක් විශේෂ ඉන්නවා. බ්‍රහ්මයම ලස්සනට ඇති කරන සත්තු රට රටවල ලංකාවෙත් ඇති කරනවා. ඉතින් අන්න ඒ වගේ තමන් ලස්සනට pet කෙනෙක් විදියට ඇති කරන තවත් එක්තරා සත් විශේෂයක් තමයි මේ විශේෂය. නමුත් පිට රටවල ආහාරයට ගන්නවා ගොඩක් ගණන් සෑහෙන මුදලක් දීලා මේ තමයි ඒ ඒව ආහාරයට ගන්නේ නමුත් ලංකාවේ ඇත්තට මේ වගේ දෙයක් අපිට කරන්න බෑ නමුත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ නමුත් ලංකාවේ ඇතුළත මේ pet කෙනෙක් විදිහට ඇති කරන්න මේ සතුන් ගන්නවා ඉතින් වලඩත් ඕනනම් මේ මහත්මයාට කතා කරලා දුරකථන අංකයේ තියෙන අපි මතක් කරමු කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා ඔව් මේකේ ඉල්ල මගේ දුරකථන අංකයෙන් තමයි කන්ටැක්ට් කරගන්න ඕනේ අපි නම්බර් එකත් ඔහොමම කියමු ඔව් මේක 072 ││ 0 ││ 0 ඔව් මෙයාලගෙන් ඉන්නවා අර පියෝ බ්‍රීඩ් එකේ පාට තුනක් ඉන්නවා පාට තුනක් කියන්නේ කළු තමයි බේසික් පාට ඒකේ ජෙට් බ්ලැක් කියලා කියන්නේ කළුම කළු එක ආය කියන්නේ කලින් අර කහ ඉර එවිල්ලා තියේ එයා ඒ පාටට කියන්නේ গোল্ডන් කියලා කියන්නේ ආය සුදු ඉර එවිල්ලා තියේ ඒකට කියන්නේ පෙන්සිල් කියලා. ඒ කියන්නේ ජෙට් බ්ලැක්, গোল্ডන් පෙන්සිල් කියලා කියන්නේ. කලස් තුනක් තියෙන බ්‍රීඩ් එකේ ඉන්නවා. ඔව් ඔව්. ආරයිට්. ඒ වගේ තමයි අර කරුමල් ලෙවිල්ලා කළු පාටටත් ඉන්නවා, ඒ වගේ පර්පල් කලරුත් ඉන්නවා, මෙරුන් කලරුත් ඉන්නවා. මෙරුන් කලරුත් ඉන්නවා. ආරයිට්. එහෙම වෙනස් වෙනවා. අර ඔව් වෙනස් වෙනවා. ඔව්. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අපි ඇතිකරන ගත්තා කියමුකෝ. එතකොට මේ pet කෙනෙක් විදිහට ඇතිකරන ගත්තම ඔය මේ සතුන්ට දෙන කෑම මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේ අනිත් අර කුකුලන්ට දෙන කේම තමයි මෙයාලටත්. වෙනම අර චික් ෆීඩ් එකේම දෙන්න තියෙන පොඩි පැටව. ඔව් එහෙම තමයි. ආය මේ තනකොළ එහෙම කපලා දාන්න පුළුවන්. එවවත් කරනවා. එවවත් කරනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය කුකුල හැදෙන විදිහටම ඔව් එහෙම තමයි හදන්නේ. මේකට අර මම කියපු විදිහට තමයි මේ අර රෝගේ එහෙම වෙඩියෙම එන මේවත් නේ මේකට. ගොඩාක් අඩුයි. සාමාන්‍යයෙන් අපි සත්තු ඇති කරන හැම සතෙක්ගෙන් පවා කියන්නේ විශේෂ බ්‍රීඩ්ස් වල මේ පොඩ්ඩක් කෙයාරින් එක ගොඩක් දෙන්න බෑ මොකද රැක බලා ගන්න එක ගොඩක් දෙන්න ඕනේ මොකද ඒ සත්තුන් ලෙඩ එන්න පුළුවන්. එතකොට මේ සත්තුන්ගේ පැත්ත කොහොමද? ඒ පැත්ත ගොඩාක් අඩුයි මේක. ඒක සම්පූර්ණයෙන්ම අනිත් සත්තුත් එක බලනකොට වෙනස්. බලනකොට වෙනස්. ආය මේ පොඩි පැටව අර මරණ වීදම බලනකොටත් මේක ගොඩක් අඩුයි. ඒ කියන්නේ මොකද හෙදිලා නෝ. ඕ ඕ. රයිට්. එතකොට මේ මම අර කලින් කිව්වා ගොඩක් රටවල් වල මේ ආහාරයක් විදියට ගන්නවා කියලා. මොකද ඒකේ අපි දැකපු කාරණා ටිකක් තමයි මේ සතුන්ගේ තියෙන ගොඩක් ඒ රටවල් වල විශ්වාස කිරීම සහ වෛද්‍ය ක්‍රමවේද ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේද ගොඩක් චීනය ජපානය වගේ රටවල් වල ආහාරයට ගැනීමට එක හේතුවක් තමයි මේ සතුන්ගේ තියෙන ප්‍රෝටීන් සහ කොලෙස්ටරෝල් අඩු මට්ටම ඒ වගේ මේ ගුණයන් කීපයක් එයාලා වැඩියෙන් කතා කරනවා. අන්න ඒ හින්දා තමයි විශාල ගාන විශාල මුදලක් දීලා ආහාරයට ගන්නෙ. ඉතින් අන්න ඒ වගේ දේකුත් මේ පැත්තේ තියෙනවා. නමුත් අපි ලංකාවේ මේ අපි මරන්න කියන්නෙත් නැහැ, කන්න කියන්නෙත් නැහැ. මේ සත්තු ඉෂාම් විකුණන්නේ ඇති කරන්න. ඇති කරන්න සුරතලයට ඇති කරන්න. අපි හැමෝම හිතන්නේ සුරතලයට බල්ලොයි පූසොයි ගිරවෝ වගේ සත්තු ඇති කරනවා කියලා. නමුත් මේ සත්තුත් සුරතලයට ඇති කරනවා. ඒ වගේ බ්‍රීඩ් ගොඩාක් තියෙනවා. ගොඩක් මේ සම්බන්ධව ඉගෙන ගත්ත කට්ටිය දන්නවා ඇති. කෘෂිකර්මේ සහ වගේ දේවල් ඉගෙන ගත්ත කට්ටිය දන්නවා ඇති. වෙනම කුකුළු වර්ග ඉන්න ලස්සන්ට ඇති කරන. ඉතින් අන්න ඒ වගේ තවත් බ්‍රීඩ් එකක් තමයි මේ. දැන් ඉෂාම් මේ ජෙට් බ්ලැක් එතකොට গোল্ডන් පෙන්සිල්. ඔය කලර්ස් තුනයි ඔය වෙනස් වෙන. දැන් අපි අහලා තියෙන්නේ දැන් අපි දැන් YouTube එකේ Facebook එකේ මේ social media වල දැක්කන ඔය සත්තු ගැන ගොඩක් කතා කරනවා. කළුම කළුයි, බිත්තරත් කළුයි, කොහෙවත් නැහැ. එතකොට ඇත්තටම මේ සතාගේ දැන් අපි මෙතන ඉන්න ඕන කළු ඉන්න ඔයකෝ තව කලර්ස් තියෙනවා කියලා. එතකොට බිත්තර මොන පාටද?
බිත්තර ඇවිල්ලා නිකන් අර ටින්ට් අඩුයි ක්‍රීම් පාට තමයි එන්නේ ඒක. ඒ කියන්නේ බිත්තර කළු නැහැ. සතා කළු වුණාට. ඒක ඇවිල්ලා නිකන් කට්ටිය කටන් කටෙන් ගිහිල්ලා ගිහිල්ලා මේ බොරු කතාවක් තමයි මේක. මේක ඇවිල්ලා කියන්නේ මෙයාලාගේ බිත්තර ඇවිල්ලා අර නෝමල් පාටෙන් තමයි එන්නේ. අර කළු පාට බිත්තර කෝකේද කියලා කියනවා මේක ඊමු බඩ් කියලා එකක් තියෙනවා. විකිපීඩියා වලින් බලනකොට අර මම කියපු අර පාට තුන එනවා පාට තුනම ආය අර බිත්තර පාට එනවා ඒකම පැහැදිලිව එහෙ දාලා තියෙනවා ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඕක තමයි ඇත්ත කතාව. එතකොට ඉෂම් දැන් මේ ඔයාගේ 45000 ඉඳන් ජෝඩුවක් වා විකුණන්නේ මේ සත්තු අර ලොකු ලොකු ගාන ලොකු ලොකු පෙරයක් ඔව් ලොකු පෙරයක් බිත්තර දාන කිකිලියක් එක පෙරයක් නේ. එතකොට මේ දැන් අපි හිතමුකෝ දැන් ඔයා ඉන්නේ අපි මේ ඉන්නේ අකුරණනේ මහනුවර ප්‍රදේශයේ එතන ඉඳලා දැන් සෑහෙන දුර පළාත් වලින් කතා කරලා ඉල්ලන් ඉඩ තියෙනවා. හරිද? මෙහෙම අපි ආසයි මෙමය අපිටත් ගන්න පුළුවන් ද කියලා ගොඩක් ෆාම්ස් කරන කට්ටිය එහෙම මේ ආසාවට ඇති කරන කට්ටිය ඉල්ලන්න පුළුවන්. එහෙම ගන්න බලපුවම කොහොමද ඒ කට්ටියට ඩිලිවර් කරනවද කොහොමද යවන්නේ? ඔව් ඒක ඇවිල්ලා එයාලත් එක්ක කතා කරලා එයාට එයාලටත් ලේසි විදිහ මගේ මටත් ලේසි විදිහක් තියෙන්නේ. ඔව් කස්ටමර්ට ඒක ඔව් කස්ටමර්ට ලේසි වාට ලේසි විදියක් එහෙම කතා කරලා බලලා ඒ වගේ කරලා දෙනවා අපි එයාලා කරලා දෙනවා. ඔයත් එක්ක කතා කරොත් ඒ දේවල් කරගන්න පුළුවන් නේ? පුළුවන් පුළුවන්. ඉතින් ඉෂාන්ගේ නම්බර් එක ආයෙත් පාරක් මතක් කරනවා. යකින් වැඩිනවා ඇති. ඔයාලට පුළුවන් ඒ නම්බර් එකට කතා කරලා ඉෂාන්ව සෙට් කරගන්න. කොහොමද මේ සත්තු ගැන විස්තර දැනගන්න මේවා ගන්නවනම් කොහොමද ගන්න කියලා. ඇත්තටම අපි මේ වීඩියෝ එක කරේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සත්තුන්ට ආදරේ කට්ටිය ගොඩක් ඉන්නවා. මේ සත්තු මේ මසට නෙමෙයි ලස්සන්ට ඇති කරන්න විකුණන සත්තු. ගොඩක් සත්තු විකුණන්න ඉන්නවා. අපි මේ දේවල් පෙන්වෙයි. මෙන්න මේ කුකුල් වර්ගය ගැන YouTube එකේ සමාජ මාධ්‍ය තාලා තුල පසුගිය දවස්වල ගොඩාක් කතා කරා. මොකද කතා කරේ අපි දැකලා තියෙනවා ඉස්සරහට ෆොටෝ එකක් දාලා කළු පාට කුකුලෙක්ගේ මෙන්න පිට රටවල් මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගණන් දීලා කන කෑම කියලා. නමුත් ඒ දේවල් අපි දැක්ක විතරයි. නමුත් ඇත්තට මැස් දෙකෙන් දැකලා නැහැ. අන්න ඒකයි ලංකාවේ මෙන්න මෙහෙම ඉන්නවා කියලා දැකපු හින්දා අපිට ආරංචි කාපු හින්දා තමයි නිලමේ හොයාගෙන ආවේ. මේ ඇත්තටම එහෙම ඒ විදිහට කළුම කළු කුකුලෙක් ඉන්නවද කියලා බලන්න. ඉතින් අද සැක හැර දැනගත්තා එහෙම සතෙක් ඉන්නවා කියලා. එහෙනම් හැමදාම නිලමේ විශේෂ දේවල් තමයි ඔයාලට අරන් එන්නේ. යන්නයි හදන්නේ යන්න කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. රතපාඩි ඉතලෙන් පෙන්නන බටන් එක click කරලා ඒ වගේම අපිට විශේෂ දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කෝල් එකක් දීලා කියන්න. එහෙනම් නිලමෙ ගිහින් එන්න. බොහොම ස්තුතියි ශාම් අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් සුබ දවසක් හැමෝටම.